අයිබුවන් සුබ දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා හිල රහස් එක එකතු වෙලා ඉන්න හැම කෙනෙකුටම විශේෂයෙන් නාලිකාවක් විදිහට සතිය ලග්න බලපාල විශේෂිත ග්‍රහමාරු ජ්‍යොතිෂයේ වැදගත් සම්දිස්ථාන ගැන ඒ කරුණු කාරණා සියල්ලක් පිළිබඳවම ඔබ විශේෂයෙන් දැනුවත් කරනවා ඉතින් එහෙම දැනුවත් කරගෙන යන ගමනේදී අප්‍රේල් මාසය කියන්නේ අපිට හරි විශේෂිත මාසයක් බවට පත් වෙනවා. ඒ ඇයි කියනවා නම් අපේ සිංහල අවුරුදු උත්සවයේ හැරුණකොට මේ ග්‍රහයන් සම්බන්ධ සිද්ධ වෙන කාරණා කීපයක්ම අප්‍රේල් මාසයට පොදු වෙලා තියෙනවා. විශේෂයෙන්ම බ්‍රහස්පති, රාහු, සෙනසුරු කියන ග්‍රහයන් තුන්දෙනාම තමන් ඉන්න රාශියෙන් මගහැරලා තව රාශියකට ප්‍රවිෂ්ඨ වීමට වෙරවැයම් දරනවා මේ අප්‍රේල් මාසය තුළදී. එතකොට ඒ ප්‍රබල ග්‍රහයෝ අනිත් එක සාමාන්‍ය කෙටි කාලයෙන් කෙටි කාලයට මාරු වෙවි යන ග්‍රහයින්ට වඩා මේ රාහු, බ්‍රහස්පති සහ සෙනසුරු කියන එක රාශියක දීර්ඝ කාලයක් ඉන්න ග්‍රහයින්. එතකොට ඒ අයගේ මේ මාරු වීම මිනිස් ජීවිතයට බලපෑම් විවිධාකාර විදිහට එල්ල කරන්න සමත් වෙනවා. එතකොට ඒට අනුරූප වශයෙන් ලග්න 12ට උදා වෙලා තියෙන තත්ත්වයන් දැනට ගත කරමින් ඉන්න තත්ත්වයන් යම් ආකාරයකට වෙනස් වෙන්නට විචල්‍ය වෙන්නට මේ ග්‍රහ මාරුන් හේතුභූත වෙනවා. එතකොට මේ ග්‍රහයන් තුන්දෙනාගේම ඔබ දන්නවා රාහු ගැන කතා කරනකොට රාහු ඔළුවක් නැති ග්‍රහයෙක්, බුද්ධියක් නැති ග්‍රහයෙක්, හොඳ ඥානාන්විත විදියට වැඩ කරගෙන හිටපු කෙනෙක් වුණත් අඥානීයක් බවට සමාජගත වෙන කාලයක් තමයි රාහු ලැබනවා කියලා කියන්නේ. එතකොට බුද්ධියෙන් තොර තීරණ තීන්දු ගැනීම, බුද්ධියෙන් තොරව අන් අය දෙන්නා වූ උපදෙස් පිළිපැදීම රාහුගේ කාලයේදී කෙනෙකුට සිද්ධ වෙන්නට පුළුවන්. එතකොට බ්‍රහස්පති කියන්නේ කවුද? බ්‍රහස්පති කියන්නේ ඥානකාරක ගුරු කියලා අපි හඳුන්වනවා. බුද්ධියෙන් අගතැන්පත් ග්‍රහයෙක්, ඥානය පිළිබඳව පරතරට දෙයක් කෙනෙකුට දෙන්නා වූ ග්‍රහයෙක්. එතකොට බ්‍රහස්පති, මේ ඥානකාරක බ්‍රහස්පතිගේ ප්‍රවිෂ්ටයේ කොහොමද මෙතනින් එහාට? ඒ වගේම සෙනසුරු. සෙනසුරු කියන්නේ දුකට අධිපති ග්‍රහයා, දුක භජනය කරන ග්‍රහයෙක්. එතකොට අපි දන්නවා සෙනසුරු සාමාන්‍යයෙන් සෙනසුරු ලැබනවා කිව්වත් පොඩි බය පක්ෂපාතීත්වයක් සෙනසුරුට තියෙනවා. එතකොට මේ සෙනසුරුගේ වෙනස් වීම කොහොමද බලපාන්නේ කියන කාරණාවත් මෙතෙන්දී අපි කතා බහට ලක් කරන්න සූදානම් වෙනවා. වෙනද අපි එක ග්‍රහයෙක් ගැන කතා කරනවා. මේ පාර අපිට තියෙන කාල වේලාවත් එක්ක මේ තුන්දෙනාගේම මාරුව ගැන එකට කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ ග්‍රහයන් තුන්දෙනාගේම මාරුව ලග්න 12ට බලපාන්නේ කොහොමද කියලා කතා කරනකොට අපිට පුළුවන් එක ලග්නයක් ගත්තාම ඒ ලග්නයට මේ ග්‍රහයින්ගේ වෙනස් වීම කොහොමද වෙන්නේ කියලා ග්‍රහය තුන්දෙනාගේම බලපෑම සමුච්චයක් විදිහට එකතු කරලා සාරාංශගත කරලා විග්‍රහ කරන්නට. එතකොට මම මතක් කරන්නම් මෙතෙන්දී සෙනසුරු කුම්භ රාශියට ප්‍රවිෂ්ඨ වීම වසර 30කට පස්සේ සිද්ධ වෙන්නේ. ඒක විශේෂිතයි. එතකොට සෙනසුරු කුම්භ රාශියට ඇවිල්ලා යලිත් බලවත් වෙනවා. එතකොට සෙනසුරුගෙන් පස්සේ ඊළඟට මෙතනදී බ්‍රහස්පතිගේ මාරුව සිද්ධ වෙනවා. බ්‍රහස්පති මීන රාශියට සම්ප්‍රාප්ත වීම මේ මාසයේදී සිද්ධ වෙනවා. ඒ වගේම රාහුගේ මහරුව සිද්ධ වෙනවා. රාහු මේෂ රාශියට සම්ප්‍රාප්ත වෙනවා. එතකොට මෙන්න මේ කරුණු කාරණා ටික මුල් කරගෙන කොහොමද අපි ලග්න 12ට උදා වෙන තත්වයන් කියලා විග්‍රහ කරගෙන බලමු. මේෂ ලග්න හිමියන්ට මේ විශේෂයෙන්ම තමන් කරගෙන ආපු වැඩපිළිවෙල ටිකක් වෙනස් වෙන්න කාරණා සපෙනවා. රාහු තමන්ගේ ඔළුවට එන එක. රාහු ඔළුවට එනවා කියන්නේ ලග්නයට සම්ප්‍රාප්ත වෙනවා. මම කලින් කිව්වා රාහු මේෂ රාශියටයි සම්ප්‍රාප්ත වෙන්නේ කියලා. අනිකුත් ග්‍රහයන්ගේ බලපෑම් පරදාලමින් මෙතන රාහුගේ බලය ඉස්මතු වෙනවා. එතකොට අඥාන වැඩ කරන්න සමත් වෙනවා. සාමාන්‍ය සමාජ විරෝධී වැඩ කරන්න ඉඩ කඩක් තියෙනවා. එහෙම නැත්නම් අන් අයගේ පිළිකුලට භාජනය වෙන අන් අය දෝෂ දර්ශනයට ලක් කරන්නා වූ කටයුතු කරන්න තමන් පෙළඹෙනවා. හැබැයි තමන් හිතන්නේ ඒක තමන්ගේ නිදහස, එහෙම නැත්නම් තමන්ගේ වගකීම, තමන් අන් අයගේ දේවල් එතරම් හිතිය යුතු නැහැ. ඒ වගේ අර අමුතුම ආකල්පයකින් යුතුව ඒ දේවල් කරගෙන තමන් ඉදිරියට යනකොට නිරායාසයෙන් තමන් සමාජයේ විහිළුවක් බවට පත්වෙන්නට ඉඩකඩක් තියෙනවා. ඒ නිසා රාහුගේ මෙම සම්ප්‍රාප්තියේදී ඔබ විශේෂයෙන් සැලකිලිමත් වෙන්නට ඕනේ. කරගෙන යන ක්‍රියාපටිපාටියේ යම්කිසි වෙනසක් ඇති කරගන්නේ නැතුව වැඩ කරන්න උනන්දු වෙන්නට ඕනි. ඒ වගේම තමයි
තමන්ගේ සාර්ථකත්වය තමන්ගේ දියුණුව පිළිබඳව නිතර හිතලා ඒ පිළිබඳව සැලසුම් කරලා වැඩ කරන්නට ඔබ උනන්දු වෙන්නට ඕනි. එතකොට ඒ වගේම තමයි ඔබට රාහුගේ දෝෂ මකන්නට මේ ග්‍රහ කාල සීමාව තුළදී අවශ්‍ය පිළියම් ඔබේ ජ්‍යොතිර්වේදියාගෙන් දැනගෙන සිද්ධ කරන්න. මොකද ඔබේ කේන්ද්‍රය තුළ රාහු බලවත් වෙලා ඉන්නවා නම් නැත්නම් මේ කාල සීමාවේ ගත වෙන මහදස අතුරු දස පිළිබඳව තත්ත්වයත් අපි විග්‍රහ කරගන්න ඕනි මෙතනදී. එතකොට ඒ දසාවල සුබතත් තියෙනවා නම් මේ ප්‍රතිඵලවල යම් කිසි සුබදායක වෙනසක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම හොඳින් මේ දේවල් විග්‍රහ කරගෙන කටයුතු කිරීම තමයි මේෂ ලග්න හිමියන්ට යහපත් වෙන්නේ. වෘෂභ ලග්නය වෘෂභ ලග්න හිමියන්ට සෙනසුරු දහ වැන්නට ප්‍රවිෂ්ට වෙනවා. තමන්ගේ කර්මස්ථානය කියලා අපි කියනවා, රැකී රක්ෂා ස්ථානය. ඒ වගේම රාහු වෙන්නේ 12ට වැස්ථානය. අපි ක්ෂය කරන තැන, නැති කරන තැන, නාස්ති කරන තැනටයි රාහු ඔබේ එන්නේ කේන්ද්‍රය. ඒ වගේම තමයි ඔබට රැකී රක්ෂා පිළිබඳව කලකිරෙන මානසික මට්ටමක් නිර්මාණය වෙන්න මේක හේතුභූත වෙනවා. විශේෂයෙන් රාහු වැස්ථානයට ප්‍රවිෂ්ට වුණාම ඔළුව අවුල් කරගන්න ගතියක් ඇති වෙනවා. තමන්ට මොකද්ද කරන්නේ, මොකද්ද හොඳ තීරණේ කියලා වටහා ගන්න බැරි වෙනවා. එතකොට ඒ නිසා තමන්ට හිතෙන විදිහට වැඩ කරන්න ගිහිල්ලා අන් අයගේ හොඳ උපදෙස් අහන්න නැතුව වැඩ කරන්න ගිහිල්ලා තමන් පීඩනයට පත්වෙන, තමන් කරදරයට පත්වෙන, තමන් අමාරුවට වැටෙන කාල සීමාවක් උදා වෙනවා. ඒ හින්දා මෙතනදී රාහුගේ බලපෑම යටපත් කරගෙන වැඩ කරන්න උනන්දු වෙන්නට ඕනි. තව පසකින් සෙනසුරු කර්මස්ථාන ගත වෙලා බලවත් වෙනවා. එතකොට ඒ නිසා ඔබට රාහුගේ පීඩාකාරී තත්ත්වය ලේසියම මර්ධනය කරගන්න ශක්තියක් සපයනවා එතනින්. ඒ හින්දා ඔබ මේ පිළිබඳව හොඳ අවධානයෙන් කටයුතු කරන්න. මේ වෙලාවේ ගත කරන දසාව හොඳ දසාවක් නම්, මහදස අතුරු දස විදස සලකනකොට හොඳ දසාවකට එළඹිලා ඉන්නවා නම් මේ තත්ත්වයන් යම්කිසි වෙනසක් වෙලා ඔබට සුභඵල උදා කිරීමේ තත්ත්වයක් ඇති වෙනවා. එහෙම නැත්නම් අසුභ දසාවක් ගත කරනවා නම් මේ තත්ත්වයන් තවදුරටත් වැඩි දියුණු වෙන්න පුළුවන්. ඒ හින්දා බොහොම කල්පනාකාරීව කටයුතු කරන්න, බුද්ධිමත්ව කටයුතු කරන්න වෘෂභ ලග්න හිමි ඔබත් හිතර ගන්නට ඕන. මිතුන ලග්න හිමියන් ගැන කතා කරනකොට අපි පහුගිය කාලවකවානුවේදී කතා කරා ඒ රාෂ්ටකයක් ගෙවමින් ඉන්නවා, අෂ්ටමයේ රාෂ්ටකය ගෙවමින් ඉන්නවා, ඒක තව නොබෝ දිනකින් අවසාන වෙනවා. එහෙම අපි ගොඩක් දැනුවත් කිරීම සිද්ධ කරා. ඉතින් ඒ කිව්වා වගේම ඔබට සෙනසුරුගේ දෝෂයන් පහ වෙලා යනවා. සෙනසුරු නම වෙන්නට තමයි ඊට පස්සේ ප්‍රවිෂ්ට වෙන්නේ. මොකද අටවැන්නේ ඉද්දි තමයි ඔබට ඒ කාල සීමාවේදී දෝෂ උදා කරේ. නම වෙන්නට ප්‍රවිෂ්ට වුණහම ඒ තත්ත්වයන් මගහැරිලා යනවා. ඒ වගේම තමයි බ්‍රහස්පති දහවැන්නට සම්ප්‍රාප්ත වෙනවා. තමන්ගේ රැකී රක්ෂා ස්ථානයට බ්‍රහස්පති සම්ප්‍රාප්ත වෙනවා. ඒක සුබදායක තත්ත්වයක්. තමන්ගේ රැකී රක්ෂා තනතුරු වලින් උසස් තත්ත්වයට පත්වීම, තමන්ට වගකීම් බහරදුර වගකීම් පැවරීම ආදී කාරණා වලදී මෙතනදී බැබලෙන ස්වභාවයකට පත්වීම ආදී කාරණාත් එකතු වෙනවා. ඒ වගේම තමයි රාහු 11ට පත්වීම. රාහු 11ට සුබයි. කෝටියක් වූ දෝෂ භංග කරවනවා. රාහු 11දී තමන්ට යම්කිසි දෙයක් කරන්න පුළුවන් කාලයක්, තමන්ට කැපවීම කරලා සාර්ථකත්වයේ ලබා ගන්න පුළුවන් කාලයක් වෙනවා. ඒ වගේම තමයි ලෝකෝත්තර ජීවිතයකට ටිකක් නැඹුරුතාවයක් ඇති කරනවා. ලෞකික පැත්තේම ජීවත් වෙන්නේ නැතුව ලෝකෝත්තර ගමනක් ගැන හිතන කාලයක් උදා වෙනවා. මේ ග්‍රහ මාරු ත්‍රිත්වයම ඔබට යම්කිසි ආකාරයකට අර පහුගිය අවුරුදු දෙකහමාරතුරු ජීවිතයේ ලොප් වෙලා එක තැනක තිබුණා වූ තත්ත්වයට වඩා වෙනස් ගමනක් යන්න ඔබව තල්ලු කරන, ඔබට ශක්තියක් සපයන්නා වූ ස්වභාවයක් තමයි පෙන්නුම් කරන්නේ. කටක ලග්නය. කටක ලග්න හිමි ඔබට සෙනසුරු ග්‍රහයා අටවැන්නට ප්‍රවිෂ්ට වීම නිසා අෂ්ටම ඊරාෂ්ටක දෝෂයක් නිර්මාණය වෙනවා. ඒ නිසා ටිකක් අනිත් ග්‍රහ මාරුන් දෙකටම වඩා මෙන්න මෙතනදී ටිකක් සැලකිල්ලෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා. අෂ්ටම ඊරාෂ්ටක දෝෂය උදා වීමත් හේතු කරගනිමින් ටිකක් අන් අය සමග ආවේගශීලී මානසික මට්ටමක් નિરાයාසයෙන්ම ඔබට නිර්මාණය වෙනවා. ඒ නිසා හරි ඉවසීමෙන් කටයුතු කරන්නත්, සෙනසුරු වෙනුවෙන් අවශ්‍ය වත්පිළිවෙත්වල නිරත වෙන්නත් ඔබ වග බලා ගන්න ඕනි. ඒ වගේම තමයි තමන්ගේ කේන්ද්‍රයේ ගතවන්නේ මේ කාල සීමාවේදී සෙනසුරුගේ දසාවක් නම් එතෙන් දි ටිකක් තවදුරටත් ප්‍රවේශම් වෙන්නට වග බලා ගන්නට වෙනවා. ඒ වගේම තමයි කේන්ද්‍රයේ පෙරපින් ශක්තිමත්ව පෙන්නුම් කරන කෙනෙක් නම් යම් තාක් දුරකට ආරක්ෂාකාරී තත්ත්වයක් මෙහිදී ඇති වෙනවා. නමුත් හදිසි අනතුරු ඇතිවීම, රැකී රක්ෂා තනතුරු වල ගැටලු ඇතිවීම, තමන්ගේ රැකියාවේ තමන්ට අදාළ කොටසවත් හරියට කරගෙන යන්න දෙන්නේ නැතුව බාධා ඇති කිරීම අන් අය විසින්, ඔය වගේ දේවල් ඇති වෙන්න පුළුවන්
ඔබේ වටපිටාව තුළ. ඒ නිසා ඉතාම ප්‍රවේශමින් කටයුතු කරන්න සහ ඉවසීමත් මෙතෙන්දී ප්‍රගුණ කළ යුතුම වෙනවා. තමන් දක්ෂයෙක් වුණත් තමන්ට ලොකු හැකියාවන් තිබුණත් තමන්ට ලොකු තනතුරු තිබුණත් ඉදිරියට යන ගමන බාල කරවන්න දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ප්‍රතිකර්ම හරහා සහනයක් ලබාගෙන ඉවසීමෙන් යුතුව කටයුතු කළ යුතු කාල සීමාවක් තමයි කටක ලග්න හිමි ඔබට උදා වෙන්නේ. සිංහ ලග්න හිමි ඔබට සෙනසුරු 4 සම්ප්‍රාප්ත වෙනවා. බ්‍රහස්පති 8 වෙන්නට එනවා. රාහු 9 වෙන්නට එනවා. එතකොට මේ තත්වයේදී තමන්ගේ සෞඛ්‍ය ගැන විශේෂ සැලකිල්ලක් අවධානයක් යොමු කළ යුතු වෙනවා. ඒ වගේම තමයි ඉඟටියෙන් පහළ ප්‍රදේශයේ රෝග පීඩා වලින් පෙළෙන අය තවදුරටත් ප්‍රවේශම් විය යුතුයි. ඒ වගේම නිරෝගී සම්පන්නව ඉන්න අය එහෙම රෝග පීඩා හදා ගන්න නැතුව අනතුරු වලට විශේෂයෙන් භාජනය වෙන්නේ නැතුව කටයුතු කරන්න වග බලා ගන්නට වෙනවා. ඒ වගේම තමයි විවාහ වෙලා ඉන්න අය තමන්ගේ විවාහ ජීවිත බොහොම ප්‍රවේශමට පවත්වාගෙන යන්න උනන්දු වෙන්නට ඕනේ. එතෙන්දී ඉවසීම වැදගත් වෙනවා. ඒ වගේම හරියාකාර අවබෝධය තේරුම් ගැනීම කියන කාරණාත් ඔබ තුල නැත්තම් ඒ දේවල් ඇති කරගෙන ඒ දේවල් ප්‍රගුණ කරගෙන ජීවන ගමන යන්න උත්සාහ කරන්නට ඕනේ. සුළු අතපසු වීමකින් හෝ සුළු වැරැද්දකින් ඔබ ගන්නා තීරණ තීන්දු ඔබේ ජීවිතයට බොහෝ අවැඩදායක විදිහට බලපෑමේ ඉඩකඩක් තියෙනවා. ඒ නිසා මෙතෙන් දීවසීමෙන් කටයුතු කරන්න පිනට දහමට ලැබි වෙන්න තියෙන ඉඩකඩ හරි අඩු වෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍ය විවාහාරයේත් කියනවා හැමදාම පන්සල් යන කෙනා අපලයක් ලැබුවහම පන්සල් යන්නේ නැහැයි කියලා. අන්න ඒ වගේ පිනට දහමට ලැබිව තිබූ හිත පිනෙන් දහමෙන් ඈත් කරන කාලයක් වෙනවා. ඉතින් එහෙම වෙන්නට දෙන්න එපා. දැන ගැනීම තුලින් වෙනස් කර ගැනීමයි අපේ පිළිවෙත විය යුත්තේ. ඉතින් ඒ නිසා මේ දේවල් අවබෝධ කරගෙන ඔබ ඔබේ ජීවිතයේ වෙනස්කම් ඇති කරගන්න උනන්දු වෙන්න. ඒ වගේම තමයි මිත්‍යා දෘෂ්ටික අදහස් වල එළඹගෙන ඉන්නවා. තමන් මිත්‍යාව වපුරන කාලයක් වෙනවා. ඉතින් ඒ නිසා හරි අවබෝධයේ යථාබෝධයේ තුලින් ජීවිතේ දකින්න උත්සාහ කරන්න. ආගම දහමට ලැබි වෙන්න විදේශ ගමන් වගේ දේවල් වලට නම් යහපත් වෙනවා. හැමදේම ජීවිතේට සමබරව එකතු කරගati යුතු කාලයක් විදිහට මේ කාලය ඔබට හඳුන්වන්න පුළුවන්. කන්‍යා ලග්නය. කන්‍යා ලග්න හිමි ඔබට සෙනසුරු 6 වෙන්නටත් බ්‍රහස්පති 7 වෙන්නටත් රාහු 9 වෙන්නටත් එනවා. එතකොට මේ ග්‍රහ මාරුන් හරහා තමන්ට තමන්ගේ නිවසින් පිට වෙලා යන්න හිතන කාල සීමාවක් උදා වෙනවා. ගෙදර නිවැසියන් සමග එකට ඉන්න හිතෙන් නැති තරම් ඔවුන්ව නොරුස්සනා ස්වභාවයේ දේවල් සිදුවිය හැකි. ඒ නිසා එවන් වූ මානසික වාතාවරණයක් ඇතිවේගෙන එනකොට ඔබ ඒක ප්‍රහාණය කරගන්න උනන්දු වෙන්න ඕනේ. තමන්ගේ අයත් සමග ගැටුම් ඇති කර ගැනීම තමයි ගොඩාක් අර්බුදවලට ගෙදරින් ඇතිවෙන දේ තමයි සමාජගත වෙලා රටක් වශයෙන් වුණත් ඒවා යම් යම් ආකාරයට බලපාන්නේ. සමගි සම්පන්න භාවය අඩුවීම. එහෙම නැත්නම් එකිනෙකා පිළිබඳව අපේ විදිහට හිතන්නේ නැතිකම. ඒ දේ තමන්ට වුණා නම් ඒ දේ මට වුණා නම් කියලා හිතා ගන්න බැරි කම. ඉතින් ඒ නිසා තමන් තුළ ඒ ගුණ වගාවන් ප්‍රගුණ කරගත යුතු කාල සීමාවක් වෙනවා. ආත්මార్థකාමී සිතුවිලි නැත්තම් පටු අදහස් ඔබේ ජීවිතෙන් ඈත් කරගත යුතු කාලයක් වෙනවා. ඒ වගේම තමයි අවදානම් ගමන් යන්න හිත පොළඹවුවත් ඒ ගමන් නොයා ඉන්න ඔබ උනන්දු වෙන්නට ඕනේ. උෂ්ණාධික රෝග විෂද්‍රව්‍ය ශරීරයට ඇතුල් වීම වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ වස විෂ ශරීරගත වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ආහාර පාන පිටින් ගන්න අය, යාළු මිත්‍රයොත් එක්ක එකට ගිහිලා කන බොන අය ටිකක් පරිස්සම් වෙන්න ඕනේ මේ දේවල් සම්බන්ධයෙන්. තමන්ගේ ශරීර සෞඛ්‍ය රැක ගැනීම ඔක්කොටම වඩා ඉහළින් තියෙන දෙයක් වන හින්දා. ඒ වගේම තමයි තමන්ගේ විවාහය තුළ වැඩි ඇලීමක් නැති කාලයක් කියලා කියවෙනවා. ඒ කියන්නේ විවාහය තුළ ඕනෑවට එපාවට වගේ කටයුතු කරන්න ඉඩකඩක් තියෙන කාලයක්. ඉතින් විවාහය තුළ ඇති බැඳීම යම් කිසි ආකාරයකට දුරස්ත වන ලකුණු පෙන්නුම් කරනවා. ඉතින් ඒ නිසා ඒවට මාර්ග තියන්න එපා, ඒවට හිස්තැන් තියන්න එපා. ඒවට හිස්තැන් තිබීම තුළ ලොකු පරස්පරතාවයන්, ලොකු රික්තකයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ අඩුපාඩු සම්පූර්ණ කරගන්න මේ දේවල් පිළිබඳව කලින් දැනගැනීමේ වාසිය ඒකයි. පුංචි තැනකින් දෝෂයක් මතුවෙනකොට ඒ දේ වහලා දාන්න අපි දැනගන්නට ඕන නිසා අපි ඒ තරමට හිත ශක්තිමත් වෙන්නට ඕනි. එහෙම වෙනකොට එතනින් එහා ඒ ගැටලුව මතුවීමක් වෙන්නේ නැහැ. එහෙම උනේ නැත්තම් ඒක මහා පුළුල් අවකාශයක් පුරා පැතිරෙනකන් අපි දන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ දෙත් එකතු කරගන්න ඔබේ පුද්ගලික කේන්ද්‍රය තුල ගත වෙන මහදසා අන්තර්දසා මොනවද කියලා වග විභාග කරගෙන කටයුතු කරන්න. ඒවට යම් කිසි පිළියම් කරන්න තියෙනවා නම් ඒ අදාළ පිළියම් කරගන්න. එතකොට ඔබට මේ ග්‍රහමාරු තුනින්ම ඉදිරි කාල සීමාව සාර්ථකත්වයට පත්විය හැකි කාල සීමාවක් බවට નિરાයාසයෙන් පත් කරගන්න පුළුවන් වෙනවා. තුලා ලග්න
හිමියන්ට සෙනසුරු පහට එනවා. ඒ වගේම බ්‍රහස්පති 6 වෙනිසාර රාහුවත් වෙන්නේ ගත වෙනවා. මේ කාල සීමාව තුලදී අර හවුල් කාර්යොත් එක්ක කරන වැඩ තියෙනවානේ. හවුලේ කරන වැඩ. ව්‍යාපාර එතකොට යම් යම් කටයුතු. ඒවට බාධා ඇතිවීම. ඒ කියන්නේ බොහොම හොඳ පිරිසක් මැද එක නරක පුද්ගලයෙක් හිටියොත් එතන ප්‍රශ්නයක්. ඉතින් ඒ වගේ තමන් අරගෙන යන පිළිවෙතට බාධා කරන අය හමුවීම හින්දා ගමන හරි විදිහට යන්නේ නැහැ. හරි පිළිවෙලකට ආපු ගමන කඩ කැඩි කැඩි බාධා ඇතිවිවි යන්න කරුණු කාරණා සලස්සනවා. ඉතින් ඒ නිසා මේක රැකියාව වෙන්න පුළුවන්, තමන්ගේ ව්‍යාපාරය වෙන්න පුළුවන්, ඒ තමන් කටයුතු කරන තමන්ගේ ශාස්ත්‍රය. ඉතින් ඒ නිසා ඒ දේවල් මගහැරගෙන කටයුතු කරන්න ඔබ උනන්දු වෙන්නට ඕනි. අධ්‍යාපනයේ හදාරන අයට කැපවීම තුළින් තමන්ගේ දියුණුව සාර්ථකත්වයට ගන්න පුළුවන්. අර අකර්මණ්‍ය වෙලා මන්දගාමී වෙලා අධ්‍යාපන කටයුතු අතහැරලා හිටපු අයට යම් කිසි ආකාරයකට අධ්‍යාපන කටයුතු වල දියුණුවක් දකින්න පුළුවන් කාල සීමාවක් වෙනවා. ඒ වගේම විවාහය පිළිබඳව බොහොම පරිස්සමට අරගෙන යා යුතු කාල සීමාවක් වෙනවා. බිඳීමක් ભેද භින්නතාවයක් ඇතිවීමේ ඉඩකඩක් පෙන්වුම් කරන හින්දා බොහොම කල්පනාකාරී වෙන්න විවාහ පද්ධතිය තුළ. ඒ වගේම ප්‍රේම සම්බන්ධතා ආදී දේවල් පවත්වාගෙන යන අයටත් ගැටලු ඇතිවීම, ඉක්මනින් අමනාපකම් ගොඩ නැගීම, නොරුස්සනාකම් ගොඩ නැගීම ආදී දේවල් පෙන්වුම් කරන හින්දා මේ විවාහය සහ ප්‍රේම සම්බන්ධතා කියන රාමුන් තුල කටයුතු කරන අය ප්‍රවේශම් විය යුතු කාල සීමාවක් වෙනවා. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්න හිමියන්ට සෙනසුරු 4 වෙන්නට එනවා. බ්‍රහස්පති 5 සහ රාහු 6 වෙන්නේට ඇවිල්ලා ගමන් කරන්නයි යෙදিলা තියෙන අප්‍රේල් මාසය තුල. එතකොට මේ ග්‍රහයින් 3 දෙනාගේ බලපෑම ගත්තාම ලැබීම් කාරක භාවය හොඳින් පෙන්වුම් කරනවා. ඒ කියන්නේ ආදායම් තත්වයට සුබදායක ස්වභාවයක් පෙන්වුම් කරනවා. සෙනසුරු 4 බලවත් වෙලා ඉන්නේ. සෙනසුරු 4 වෙන්න කියන තැන සෙනසුරු බලවත් වුණාම අධික ලෝකෝත්තර පැත්තට ලෞකික පැත්තෙන් මුදවන්න ලෞකික පැත්තෙන් හිත ඇදලා බැඳලා ලෝකෝත්තර පැත්තට ගන්න ලොකු උත්සාහයක් ගන්නවා. ඉතින් උපතින් කෙනෙක්ගේ මේ වගේ තිබුණොත් ඒ පුද්ගලයා සසුන් ගත වෙන පිහිටීමක් ඒක. එතකොට මේ වගේ කෙටි කාලයකට දැන් මෙතන අවුරුදු දෙකමාරකට සෙන්සුරු ඉන්නවනේ. එතකොට ඒ කාලය තුල මේ පුද්ගලයා දැඩි ආගමික පැත්තට ලොල් වෙන ස්වභාවයක් අර ලෞකික ජීවිතයේ තියෙන දේවල් නිසාරව ඇහැකින් දැකලා ටිකක් ලෝකෝත්තර පැත්තට මනස එසවෙන, තමන්ගේ නුවණ එසවෙන, තමන්ගේ දෑසට දෘෂ්ටියට ලක් වෙන දේවල් සිද්ධ වෙනවා. ඒ නිසා හොඳ ලෝකෝත්තර ගමනක් යන්න, මතු සංසාරයට පින තැම්පත් කරගන්න, මග වියදම් එකතු කරගන්න පුළුවන් වෙන කාලයක් විදිහට කියන්න පුළුවන්. තමන්ගේ මව්, පියා, සහෝදර සහෝදරියන් වෙනුවෙන් යුතුකම් වගකීම් නිසි විදියට ඉෂ්ට සිද්ධ කරන්න පුළුවන් අයකු බවට පත් වෙනවා. රැකී රක්ෂා කටයුතු යම් තාක් දුරකට සාර්ථකව කරගන්න පුළුවන්, පීඩා අවම කරගන්න පුළුවන් වෙනවා. තමන්ගේ ශාරීරික සෞඛ්‍ය ගැන ටිකක් සැලකිල්ලෙන් කටයුතු කරනවා නම් වඩාත් හොඳයි කියන එක කියන්න පුළුවන්. ඔබටත් ඔබේ කේන්දරේ මහදසා අතුරු දසා ගත වෙන පිළිවෙල අනුව මේවැයි යම්කිසි වෙනසක් අත්දකින්නට පුළුවන් වෙන බවත් අවසානයේ මතක් කරනවා. ධනු ලග්නය. ධනු ලග්න හිමියන්ටත් අපි අර කලින් කතා කරන හැම වෙලාවකම කිව්වා ඔබත් ඒ රාශියකින් මිදෙන පුද්ගලයෙක් කියලා. ලේසිපාසු කාලයක් නෙවෙයි, අවුරුදු 7මාරක් තිස්සේ තිබිච්ච ඒ රාශියකින් මිදෙන කාල සීමාවක්. ඉතින් මෙතනදී සෙනසුරු වක්‍ර නිවෘත වෙන කාල සීමාව අයින් කරාට පස්සේ සම්පූර්ණයෙන් සෙනසුරුගෙන් නිදහස් වෙනවා 2023 ජනවාරි වෙනකොට. එතකොට දැනට සෙනසුරුගේ 3 වැන්නට ප්‍රවිෂ්ඨ වීමත් බ්‍රහස්පති 4 වැන්න, රාහු 5 වැන්න ආදී වශයෙන් ගමන් කරනවා. එතකොට සිත දියුණු කරන්න පුළුවන් ධර්ම පැත්තට ඔබත් වැඩිපුර නැඹුරුතාවයක් ඇති කරගන්නවා. ඒ වගේම ලෙඩ රෝග අසනීප වලින් සුවයක් අත්පත් කරගන්න පුළුවන්. අන් අය වෙනුවෙන් කැප වෙලා කටයුතු කරන කෙනෙක් වෙනවා තමන්ගේ දියුණුව පැත්තක තියෙද්දී. ඒක කළ යුතු දෙනවා අර දෙපැත්තම සමබර කරගන්න තරම් හිතර ගන්න නැති ස්වභාවයක්. ඒක අවබෝධය තුලින් කරන්න ඕන දෙයක්. ඒක කරන්න නැති ස්වභාවය තමයි ඔබේ අඩුපාඩුව විදිහට දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ පැත්ත ගැන හිතන්න, තමන්ගේ ඉදිරි කටයුතු ගැනත් හිතන ගමන් අනිකුත් දේවල් වල නිරත වීම තමයි සිද්ධ කළ යුතු වෙන්නේ. ඒ අඩුපාඩුව සකසා ගත්තාම ඔබට ඉදිරි කාල සීමාව වාසනාවන්ත කාල පරිච්ඡේදයක් කරගැනීමේ හැකියාව තියෙනවා.
මකර ලග්නය මකර ලග්න හිමියන්ට රාහු හතරවැන්නට සෙනසුරු ධනස්ථානයට ඒ වගේම බ්‍රහස්පති වික්‍රමස්ථාන ගතවීම සිද්ධ වෙනවා. එතකොට මේ හරහා කාරණා කටයුතු කොහොමද යෙදෙන්න කියලා ගත්තාම රැකී රක්ෂා කටයුතු ආශ්‍රිත යම් යම් ගැටලු පීඩා තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. තිබුණා වූ තත්ත්වයට වඩා පොඩ්ඩක් තමන් හිර කරන ස්වභාවය තමන්ට හිතේ සතුටින් ඒ තුළ නිරත වෙන්න අපොහසත් ගතිය ඒ වගේම වෙන තැනකට යන්නත් බැරි මෙතන ඉන්නත් බැරි වගේ තත්ත්වයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. මොකද සෙනසුරු ඒ රාෂ්ට්‍ර කරන දේ තමයි හිරකරන එක. ඒකෙන් අයින් වෙන්නත් බෑ. අයින් වුණත් ලොකු තමන්ට පාඩුවක් හානියක් වෙනවා. ඉන්නත් බෑ. ඒ තත්ත්වය වගේ දෙයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ට මේ තුලින් ආතතියක් මානසික ආතතියක් වර්ධනය වෙනවා. ඒ ආතතියත් එක්ක තමයි කටයුතු කරගෙන යන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා බොහොම කල්පනා ශක්තියකින් යුතුව ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. ඒ තුලින් ඔබට යම් සහනයක් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි තමන්ගේ කේන්දරයේ ගතවන මහ දසා අතුරු දසා පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගත යුතුයි සහ ප්‍රතිකර්ම කරන්න ඕනි මොන මොන තැන්වලද කියලා දැනගෙන ඒ දේවල් පිළිබඳව අවධානය යොමු කරලා නිසි විදිහට පිළියම් කරගැනීමත් මෙහිදී විශේෂයෙන් සැලකිය යුතුයි. මොකද ඔබ ඒ රාජ්‍යයක් ගෙවමින් ඉන්න බව අමතක කරන්නට එපා. ඒ වගේම තමයි ටිකක් ධාර්මික වෙන්න තැම්පත් කරන්න උත්සාහ කරන්න. ඒ වගේම තමන්ගේ මනස ශක්තිමත්ව තියාගන්න. මේ වගේ කාල සීමාවක සිද්ධ වෙන ප්‍රධාන දේ තමයි තමන්ගේ මානසික මට්ටම පිරිහීමට ලක්වීම, මානසික වැටීම. මේ මානසික වැටීම හරහා කිසි දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. හරිම අකර්මන්නේ අලස ස්වභාවයකින් කටයුතු කරනවා. ඉතින් ඒ නිසා ඒක මගහැරගෙන ඔබේ කටයුතු සාර්ථක කරගන්න උනන්දු වීම තමයි මෙතෙන්දී ඉදිරි කාල සීමාවට කළ යුතු හොඳම දේ වෙන්නේ. කුම්භ ලග්නය. කුම්භ ලග්න හිමියන්ට සෙනසුරු ලග්නේත් බ්‍රහස්පති ධනස්ථානගත වෙලත් රාහු වික්‍රමස්ථානෙත් ගත වෙන මේ කාල සීමාව තුළ ඉදිරිය කොහොමද? එතකොට කුම්භ ලග්නය ගත්තාම මේ සෙනසුරු ලග්නේට ප්‍රවිෂ්ඨ වෙන සෙනසුරු ඔළුවට ආව කියලා අපි කියන්නේ. එතකොට සෙනසුරු ලග්නේට එනකොට පීඩාකාරී භාවය ටිකක් වැඩි. එතන බලවත් රාශියක් වුණත් ලග්නේට ප්‍රවිෂ්ඨ වීම හරහා පීඩාකාරී ස්වභාවය වැඩි වර්ධනය කරනවා. එතෙන්දී මානසික වශයෙන් කඩාවැටීම් ඇති වෙන එක විතරක් නෙමෙයි කරන කියන දේවල් පිළිබඳව සාර්ථකත්වයක් නැතිකම තමන්ට ඕනේ විදිහට තමන්ගේ වැඩ කටයුතු සිද්ධ නොවන එක බාධාකාරී ස්වභාවය ඇතිවීම, දෝෂ දර්ශනීයට ලක්වීම, ධනහානියට පත්වීම ආදී දේවල් සිද්ධ වෙන්න පුළුවන්. පුද්ගලයෙක් ගත්තොත් ශරීරයේ වම් පැත්තට හානිදායක දේවල් සිද්ධ වෙන්න පුළුවන්. වම් අත වම් පයට හානිදායක අනතුරු සිද්ධ වීමේ ඉඩක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒවයින් කල්පනාවට අරගෙන ඒවයින් මගහැරිලා කටයුතු කරන්න බුද්ධිමත් වෙන්න. ඒ වගේම සතුරු කරදර මුදල් වංචා වලට හසුවීම, තමන්ගේ මුදල් වංචා වීම, සොර සතුරු පීඩාවට ලක්වීම, මේ වගේ දේවල් සිද්ධ වෙන්න ඉඩකඩක් තියෙනවා. මේ හැමදේමත් එක්ක ඔබේ ලොකු අඩුපාඩුවක් තියෙනවා. හැම වෙලෙම පොඩි දෙයකටත් කෝපය මුල් කරගෙන පිළිතුරු දීම, කෝපාවිෂ්ඨ වීම අවම කරගත යුතුමයි. මොකද මේ වෙලාවේ සටන්කාමී තත්වයෙන් ඔබට ජයග්‍රහණයක් අත් වෙන්නේ නැහැ. මේ වෙලාවේ පුළුවන් තරම් නිශ්ශබ්දව නම්‍යශීලී පිළිවෙතේ ජීවත් යුතු කාල සීමාවක් උදා වෙලා තියෙන්නේ. එතකොට කෝපාවිෂ්ඨ වීමත් වචනය තදින් භාවිතා කිරීමත් තුළ ඔබ තව තවත් අප්‍රසාදයට ලක්වීම සහ තව තවත් ඔබට ඉදිරියට යන්නට බාධා එල්ලවීම තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා නම්‍යශීලී පිළිවෙතේ යන්න හිතර ගැනීම බොහොම හොඳ තත්ත්වයක්. මේ හැමදේටම ශක්තිය දෙන්න පින්දහම් වර්ධනය කරගන්න. ඒ දේවල් තුළින් පුළුවන් ඔබට ඔබගේ අකුසල් ප්‍රහාණය කරලා කුසල් පැත්ත වැඩි වර්ධනය කරගෙන ඔබේ කටයුතු වල තියෙන අඩුපාඩුකම් නැත්තම් ඔබේ ජීවන රටාව තුළ ඇති අඩුපාඩුකම් මේ වගේ වෙලාවකදී සකසාගෙන ඉදිරිය යහපත්ව ගමනක් යන්න. මීන ලග්නය. මීන ලග්න හිමියන්ට රාහු දෙකෙත් බ්‍රහස්පති ලග්නගතවත් ඒ වගේම බ්‍රහස්පති ව්‍යස්ථානගතවත් ගමන් කරනවා. කලකිරීම සහගතව වුණත් යහපත්ව තමන්ගේ වැඩ කරගෙන යන්න පුළුවන්. තමන් ඇසුරු කර පුද්ගලයන් ගැන, තමන් වටේ හිටපු අය ගැන කලකිරීම සහගත හැඟීම් නිතර නිතර හිතට සේන්දු වෙන කාලයක් වෙනවා. ඒ වගේම තමයි අවබෝධයෙන් වැඩ කරනවා නම් ජීවිතේ ජයග්‍රහණය කරගන්න පුළුවන් කාලයක්. එතකොට බ්‍රහස්පති ලග්නයේ ඉඳීමත් ඒ රාශියක් අලුතෙන් ආරම්භ වීමත් කියන කාරණා දෙකක් එකට ගැටෙනවා. ඉතින් ඒ දෙක තුල අර හොඳත් නරකත් දෙක එකට සංකලනය වෙනවා. ඉතින් ඒ නිසා ඒක හොඳින් තේරුම් අරගෙන කටයුතු කරන්නට ඕනේ. තමන්ට
තමන්ට හැකි පමණින් අසරණ අයට දෙලිඳු අයට පුළන්නන් කියන කොට්ටාසයට උදව් පදව් කිරීම පිහිටවීම යෝග්‍ය වෙනවා. ඒ වගේම වැයවීම් වැඩි 2025 වෙනකම් වැය පාර්ශවය වැඩි. ඉතින් ඒ නිසා මුදල් පරිහරණයේදී හරි පරිස්සම් වෙන්න අවශ්‍යම දෙයකට විතරක් වියපැහැදම් කරන්න තැන්පත් ධනය අතර ගන්න උත්සාහ කරන්න එපා. කිසිම දෙයකට ව්‍යාපාර ආරම්භය වගේ වැඩි දියුණුව සඳහා කරන වැඩවලට ඉදිරි කාලවකවානුව ඔබට සුදුසු නෑ. සුදුසු හොඳම දේ තමයි රැකියාව කරන්න උපයන්න තැන්පත් කරන්න. මේක ජීවන දර්ශනය කරගත්තොත් ඔබට ලොකු අවුලක් වෙන්නේ නැතුව මේ කාලය ගෙවා ගන්න පුළුවන්. ශාරීරික සෞඛ්‍ය පැත ගැන ගත්තහම මුත්‍රා රෝග උණ නිතර නිතර හැදෙන උණ ගැනීම උණ රෝග එතකොට වකුගඩු සම්බන්ධ රෝග පීඩාවලට වැඩිපුර ඉඩකඩක් තියෙනවා. මේවට තුඩු දෙන්නා වූ තත්ත්වයන් ඇති වෙනවා නම් නිසි වෛද්‍ය උපදෙස් ගන්නට ඕනි. එයින් අමතරව තමන්ගේ ආර්ථික සමබරතාවය පවත්වා ගන්න උනන්දු වෙන ගෘහ ජීවිතය තුළ කටයුතු කරන්න වූ අයත් මනා වූ ඉවසීමකින් යුතුව එකිනෙකා පිළිබඳ ගෞරවාදරයෙන් වගකීම් යුතුකම් පැහැර හරින්නේ නැතුව කටයුතු කරලා තමන්ගේ ජීවිතවල වෙන්න තියෙන අක්‍රමිකතා අඩුපාඩු මගහැරගන්න. අර මේ වගේ කාලයකදී සිද්ධ වෙන්නේ සහ හිතට එන්නේ අර ප්‍රතිවිරුද්ධවම වැඩ කරන්න එකට 10ක් කරන්න ඒ වගේ එකට එක වැඩ කරන්න යාම තුල තමයි මේ පීඩාකාරී තත්ත්වෙන් වැඩි වර්ධනය වෙන්නේ විශේෂයෙන් ගෘහ ජීවිතය තුල. ඒ නිසා මේ වගේ තැන්වල දීවසීමෙන් යුතුව කටයුතු කරලා මේ ග්‍රහ දෝෂ ඇති කාල සීමාවල් පරිස්සමට ගෙවා ගන්න ඔබ දක්ෂ වෙන්නට ඕනි. ඉතින් ඔය ආකාරයට තමයි මේ ග්‍රහයන් 3 දෙනාගේ රාහු සෙනසුරු බ්‍රහස්පති ග්‍රහයන් 3 දෙනාගේ මාරු වීම පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්කමක් තියෙන්නේ. මේ ග්‍රහ මාරු වීම පිළිබඳව මූලික කරුණු කාරණා සාරාංශගත කරපු කරුණු කාරණා ටිකක් තමයි අපි ඔබත් එක්ක බෙදා හදාගත්තේ. ඉතින් ඒ දේවල් තුලින් හොඳ අවබෝධයක් ලබාගෙන තමන්ගේ ඉදිරි වැඩපිළිවෙළවල් සකසා ගැනීම තමයි ඔබ කළ යුතු වෙන්නේ. එතකොට වෙන්නට තියෙන අපහසුතා මගහැරගන්න තමන්ට සෞඛ්‍ය පැත්තෙන් යම්කිසි ආකාරයකට ප්‍රවේශම් විය යුතු තැන්වලදී ප්‍රවේශම් වීම, ඒ වගේම තමන්ගේ කේන්දරයේ පුද්ගලික කේන්දරයේ අනුවගත වෙන්න වූ තත්ත්වයන් පිළිබඳවත් විශ්ලේෂණය කරගෙන තමන්ගේ ජීවිත සාර්ථක කරගන්න උනන්දු වීම සහ කැපවීම තමයි මෙතෙන්දී වැදගත් වෙන්නේ. මේ සියලු දේත් එක්ක ජීවිතයට ශක්තිමත්ව මුහුණ දෙන්න හිතේ ශක්තිය වැඩි වර්ධනය කරගන්න ඔබට සාරවත් හෙට දිනයක් අපි ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්. ගෑස් කාන්දුවීමක් සඳහා පරීක්ෂා කරන විට සීල් එක කඩන්නට පෙර සබන් වතුර ස්ප්‍රේ කරන්න. තවද නිවසේදී ගෑස් ලිබේ නොබ් එක ඔෆ් කර රෙගියුලේටරේ හොඳින් සවි කර ඔන්නකේද තිබිය යුතුයි. දැන් රෙගියුලේටරේට සහ හෝස් බටයට සබන් වතුර හොඳින් ස්ප්‍රේ කරන්න. ලීක් නැති බව හඳුනා ගන්න. අපි දැනුවත් වෙමු.